සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං කාරුණික සත්පුරුෂ පින්වත්නි අදත් මේ සුමිහිරි උදෑසන ඔබත් සමග ස්වාධීන රූපවාහිනී දහම් සිතුවිලි සමග ජීවිතයට අවශ්‍ය කරන දහම් කරුණු ස්වල්පයක් හිමිදිරියෙන්ම තේරුම් අරගෙන ජීවිතය සකස් කරගන්නට බුදු දහමින් ලැබිච්ච අවවාද පිළිබඳ තේරුම් අර ගැනීමටයි අදත් ඔබ මේ සෝදානම් වන්නේ පින්වත්නි ලෝකේ දහම් පිපාසාවෙන් පෙළෙන මිනිස්සු ඕනතරම් අපි දැකලා තියෙනවා ඒ අතරත මේ ලක්දිව වාසය කරන සදැහැතියන් පමණක් නොවේ දෙස් විදෙස් රටවල සිටින බෞද්ධ වේවා අබෞද්ධ වේවා බොහෝ දෙනෙක් ජීවිතය සාර්ථක කරගන්නට බුදුදහමින් අවශ්‍ය කරන කරුණු කාරණා සොයමින් දහමින් පෝෂණය වන මිනිසුන් බහුතරයක් වාසය කරන ලොවක් හැටියට මේ ධර්මද්වීපයේ අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ අතරින් පින්වත්නි ඔබ සුවිශේෂයි සෑම දිනකම දවස ආරම්භ කරන්නේ දහම් සිතුවිල්ලකින්. ඒ දහම් සිතුවිල්ලට අනුරූපවම තමයි ජීවිතයට අවශ්‍ය කරන ගුණධර්මවලින් ජීවිතය පෝෂණය කරගනු ලබන්නේ. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව අපි යමක් තේරුම් ගත යුතුයි ඒ කුමක්ද උන්වහන්සේ අපිට දේශනා කරනවා තෝක තෝකං කනේ කනේ ඉතාමත්ම ගැඹුරු දහම් කරුණක් මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම ස්වල්ප ලෙස උන්වහන්සේ දේශනා කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ දහම් ගැඹුරු කාරණා ධර්මයේ තුලින් අපිට දකින්නට ලැබෙන්නේ ඉතාමත්ම සුළු වචන ස්වල්පයකින්. ඒ අතරින් ගත්තහම තෝක තෝකං කනේ කනේ ඉතාමත්ම පහසු ඉතාමත්ම ලේසියෙන් මතක තබා ගත යුතු වචන ස්වල්පයක්. එහි අර්ථය ඉතාමත් කෙටියෙන් එහෙමත් නැතිනම් ටික ටික කියන අර්ථය. කෙටියෙන් නමුත් බොහොම ටික ටික උන්වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? පින්වත්නි මේ සුමිහිරි උදෑසන බොහෝ දරුවන් සිටිනවා, බොහෝ වැඩිහිටියන් සිටිනවා. ඒ වැඩිහිටියන් සහ දරුවන් අතරට සුවිශේෂී දහම් කරුණක් මේක. ටික ටික කියන වචනය. ඒ ටික ටික කියන වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ අර්ථවත් කරන්නේ කුමක්ද? ජීවිතයක් සකස් කරගන්නේ ටික ටික. පින්වත්නි අපි උදාහරණයක් ගත්තොතින් අපිට අපේ ගෙවත්තේ තියෙන මල් පෝච්චියකට වතුර බාල්දි 50ක් එකවර දමන්නට පුළුවන්කමක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපි උත්සාහ කරොතින් අපිට වතුර බාල්දි 50ක් නොවේ ඊටත් වඩා ප්‍රමාණයක් අපිට මල් බෝච්චියට නැත්නම් මල් බඳුනට වක් කරන්න පුළුවන්. හේතුව ටික ටික. එකපාරම අපි වතුර භාජනයක් මල් පෝච්චියකට වක් කරොතින්
මල් පැලෙත් සමහර අවස්ථාවලදී ගැලවිලා යන්න පුළුවන්. එහි තිබෙන පස් ටිකත් විනාශභාවයට පත් වෙනවා. ඒ වගේම එහි තිබෙන පොහොර ටිකත් පිටාර ගලා යනවා. නමුත් පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍රයට අනුකූලව ටික ටික වක්කරෝතින් පැලයට උරා ගන්නවා. මල් පෝච්චියට උරා ගන්නවා. ඒ උරා ගැනීම ටික වෙලාවක් ගියාට පස්සේ නැවත වතාවක් වතුර ටික වක් කරනවා අපි. ඒ ටිකත් මල් පැලයට උරා ගත්තට පස්සේ පස් ටික වේලුණාට පස්සේ නැවත වතාවක් අපි පස් ටිකට වතුර දානවා. වතුර වක් කරනවා. මේ වගේ වතුර බාල්දි 50ක් වුණත් ඊට වැඩි ප්‍රමාණයක් වුණත් අපිට ටික ටික වක් කරන්න පුළුවන්. පින්වත්නි, දහමෙන් විශේෂයෙන්ම දුවාදරුවන්ට මේ සුමිහිරි උදෑසනින්ම ආමන්ත්‍රණය කරන්නේ, දරුවනේ ඔබගේ අධ්‍යාපනය වුණත් ටික ටික තෝක තෝකං කනේ කනේ ටික ටික අධ්‍යාපනය. හේතුව ඔබ උදාහරණයක් ලෙස ගත්තොතින් ඔබ පාඩම් කරන අවස්ථාව පැයක් පාඩම් කරලා ටිකක් නිදහසේ ඉන්නවා. විනාඩි 5ක් නිදහසේ ඉඳ දීලා ආපහු පැය භාගයක් පාඩම් කරනවා. පැය භාගයක් පාඩම් කරලා පැය භාගයක් අධ්‍යාපනය කරලා විනාඩි 3ක් නිදහසේ ඉන්නවා. ඒ තුලින් පින්වත්නි, අපි පාඩම් කරනවා කියලා කියන්නේ අපේ මනස වැඩ කරනවා. මනස වැඩ කරනකොට කය වැඩ කරන්නේ නැත. සමහර අවස්ථාවලදී කය වැඩ කරනවා, සිත වැඩ කරන්නේ නැත. ඔබ අධ්‍යාපනය ලබලා ඉවර වුණායින් පස්සේ, එහෙම නැත්නම් ඔබගේ රාජකාරිය ඉවර වුණායින් පස්සේ මනසට ලැබෙන්නේ පුදුමාකාර සැනසෙල්ලක්. ඒ සැනසෙල්ල තවත් දියුණු කරගන්නට නම් ඔබ කායික සුවතාවය ඇති කරගන්නට ඕනයි. ඒ කියන්නේ කය වැඩ කරන්නට ඕනයි. ඔබගේ කය වැඩ කරන්නට ඔබ සමහර වෙලාවට ඇවිදිනවා වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් වෙන යම් ගෙදර තියෙන රාජකාරියක් කය වෙහෙසවලා සිදු කරන දෙයක් කරනවා වෙන්න පුළුවන්. එහෙම දෙයක් කරනකොට ඔබගේ කය වැඩ කරනවා, සිත වැඩ කරන්නේ නැත. සිත වැඩ කරන්නේ ඔබ යම් කිසි භාර දූර කාර්යයක්, අමාරු කටයුත්තක් මනස වෙහෙසවලා සිදු කරනකොට ඔබගේ මනස වැඩ කරනවා. ඒ මනස වැඩ කරනකොට ඔබගේ කය වැඩ කරන්නේ නැත. පින්වත්නි, බුදුහාමුදුරුවන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ සාංසාරික වශයෙන් උන්වහන්සේ සංසාරයේ පුරණ ලද පාරමී ධර්මයන්ගේ එකතුවක්. උන්වහන්සේ බුද්ධත්වය එකපාර අවබෝධ කරගත්තේ නැත. උන්වහන්සේ ධර්මයට අනුකූලව උන්වහන්සේ සංසාරික වශයෙන් සංසාරයේ පූර්ණ කරන ලද ධර්මයන් ටික ටික උන්වහන්සේ පූර්ණය කරන්නට ඉදුණා. එකපාරම උන්වහන්සේ බුද්ධත්වය ලබා ගත්තේ නැත. උන්වහන්සේ ක්‍රියාවෙන්ම ඒ දේ ඔප්පු කරලා පෙන්වුවා මිනිසුන්ට. බොහෝ දෙනා සූදානම් වන්නේ එකපාර සිදු කරලා, එකපාර යම්කිසි කටයුත්තක් සිදු කරලා එයින් ඵලයක් ගන්නට. නමුත් පින්වත්නි, අපි ගහක් රෝපණය කළාට පස්සේ ඔබගේ ගෙවත්තේ වෙන්න පුළුවන්, ඔබ රාජකාරී කරන තැන වෙන්න පුළුවන්, ඔබගේ පාසලේ වෙන්න පුළුවන්, මේ කිනම් ස්ථානයක ඔබ ගහක් රෝපණය කරොතින් එහි ඵලය සිටවපු මොහොතේම ලැබෙන්නේ නැත අපිට. ඒක ටික කාලයක් යනවා. ඒට අවශ්‍ය කරන පොහොර ටික,
වතුර ටික ඒට අවශ්‍ය කරන කරුණාව ගහක් රෝපණය කරන්නට අවශ්‍ය කරන සියලුම දේවල් අපි ටික ටික ලබා දෙනවා. එහෙම නැතුව අපි කවදාකවත් ඒ ගහෙන් එකපාරම ඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ ගහට අවශ්‍ය කරන සියලුම දේ අපි සම්පූර්ණ කළ යුතු වෙනවා. පින්වත්නි, දරුවෙක් වුණත් එහෙමයි. දරුවෙක් ලෝකෙට බිහි වුණාට පස්සේ දරුවෙක් පාසලට ඇතුළත් කරයින් පස්සේ ඒ දරුවගෙන් අපිට එකපාරම වෛද්‍යවරයෙක් වෙන්න, එහෙමත් නැතිනම් මහාචාර්ය කෙනෙක් වෙන්න, ගුරුවරයෙක් වෙන්න, ඒ දරුවගෙන් එකපාරම මූලික අධ්‍යාපනයෙන් අපිට දරුවා තීරණය කරන්න බෑ. සමහර අම්මලා තාත්තලා නම් ඉන්නවා, ඒ දරුවා පෙර පාසලට යව මොහොතේ ඉඳලම ඒ දරුවා වෛද්‍යවරයෙක් කරන්නටයි උත්සාහ කරන්නේ. නමුත් පින්වත්නි, ඔබ තේරුම් ගත යුත්තේ කුමක්ද? ටික ටික සිද්ධ කරවතින් තමයි එකපාරම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ටික ටික සිද්ධ කරවතින් අපිට යම් කිසි දවසක එහි ඵලය අපිට නෙලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබ ගෙවත්තේයි එහෙමත් නැතිනම් ඔබ ගොවි මහත්මියෙක් නම් කුඹුරක් වැඩ කරන ගොවි මහත්මියෙක් නම් ඔබ දැකලා ඇති බොහෝ ගොවි මහත්වරු උදෑසනින්ම හිමිදිරි පාන්දරින්ම කුඹුරට යනවා. කුඹුරට ගිහිල්ලා එහි තිබෙන රාජකාරී කටයුතු පැයක් හමාරක් සිදු කරලා විනාඩි 10ක් 15ක් කය නිරෝගීව තබනවා. හේතුව ඒ පුජ්‍යලයාගේ කායික සුවතාවය දියුණු කරගන්නට. අපිට කවමදාකවත් බොහෝ වෙලාවක් එකපාරම හැම කටයුත්තක්ම සිදු කරන්න බෑ. අධ්‍යාපනය වෙන්න පුළුවන්, ගොවිතැන් බතක් වෙන්න පුළුවන්, වෙන යම් ඕනම රාජකාරියක් කරනකොට එක දිගට පැය ගාණක් සිද්ධ කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබට බොහෝ අත්දැකීම් ඇති ජීවිතේ පුරාවටම. ඒ අත්දැකීම් එක්ක තමයි අපි මේ හිමිදිරි පාන්දර කතා කරන්නේ. කතා කරනකොට ඒ ගොවි මහත්මයා ටික වෙලාවක් නිසල්මනේ කායික සුවතාවය පැත්තක තබලා මානසික සුවතාවය සොයන්න පටන් ගන්නවා. ඒවි ගොවි මහත්මයා කල්පනා කරනවා, කොහොමද මගේ කෙත සම්පූර්ණ කරගන්නේ? කොහොමද මගේ කෙත සස්ත්‍රීක භාවය ඇති කරගන්නට නම් කොහොමද මම මේ දේවල් කරන්නට ඕන කියලා මානසිකව සිතන්න පටන් ගන්නවා. ඒ වෙනකොට ඔහුගේ මනස වැඩ කරනවා, කය වැඩ කරන්නේ නැහැ. විනාඩි 10කින් 15කින් නැවතත් ඒ ගොවි මහත්මයා කුඹුරට වැඩ බසිනවා. කුඹුරට බසිනකොට ඔහුගේ කය වැඩ කරනවා. එහෙම තමයි පින්වත්නි, මේ ලෝකේ එකපාරම කිසිම දෙයක් ਸਰව සම්පූර්ණත්වයට පත් වෙන්නේ නැහැ. හැම දෙයක්ම ටික ටික කරනකොට තමයි ਸਰව සම්පූර්ණත්වයට පත් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලෙදී එක්තරා බමුණෙක් හිටියා. මේ බමුණා දවසක් බුදුහාමුදුරුවන් වහන්සේගේ ආරාමයේ ඉදිරිපිටින් ඔහුගේ කෙතට ගමන් කරනවා. එහෙම නැත්නම් ඔහුගේ කුඹුර දෙසට ඔහු ගමන් කරනවා. එහෙම යනකොට මේ පන්සල ඉස්සරහා, ආරාමයේ ඉස්සරහා භික්ෂුන් වහන්සේ නමක් උදෑසන පිණ්ඩපාතයේ වැඩීම සඳහා සිවුරු පොරවනවා. ඒ සිවුරු පොරවනවා බලාගෙන හිටපු මේ බමුණුතුමා ටික වෙලාවක් කල්පනා කරලා උන්වහන්සේ සිවුරු පොරවන අන්දම බොහොමත්ම ලස්සනට බලන් ඉන්නවා. මේ හාමුදුරන් වහන්සේගේ සිවුරෙහි තනකොළ බිස්සෙ තිබිච්ච වතුර සිවුර ගෑවෙනවා. උන්වහන්සේ සිවුර ගසලා දාලා සිවුර පොරව ගන්නවා. බ්‍රාහ්මණයා එතනින් පිට වෙලා යනවා. බ්‍රාහ්මණයා කල්පනා කරනවා, අද මේ හාමුදුරන් වහන්සේගේ සිවුර තෙත් උනා. ඒ හින්දා මම ඒ ස්ථානේ පිරිසිදු කරන්නට ඕනයි කියලා කල්පනා කරලා ඒ තනකොළ බිස්ස ගිහිල්ලා සුද්ධ පවිත්‍ර කරනවා. එතන උදුළු ගාලා තනකොළ ටික අයින් කරලා පිරිසුදු භාවයට පත් කරනවා.
දෙවෙනි දවසේ මේ බ්‍රාහ්මණය එතනින් යනකොට අර හාමුදුරුවන් වහන්සේ තමන් සුද්ධ කරපු බිම ඉඳගෙන සිවුරු පොරවනවා ඒ සිවුර ගෑවෙනවා පෙරදා තමන් සුද්ධ කරපු මඩ ගෑවෙනවා සිවුරේ උන්වහන්සේ මඩ ටිකත් ගසලා දාලා සිවුරු පොරවාගෙන එතනින් වැඩම කරනවා බ්‍රාහ්මණය කල්පනා කරනවා මෙතන මම ආවාසයක් තනලා දෙන්න ඕනයි මේ හාමුදුරුවන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේලා ඉතාමත්ම ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතය ගත කරනවා ධාර්මිකව ජීවත් වෙනවා ඒ හින්දා මම උන්වහන්සේලාට උපකාරයක් පිණිස මට පුළුවන් අයුරකින් මම මේ ස්ථානයේ ආවාසගයක් තනලා දෙනවා කියලා කල්පනා කරලා ඒ ස්ථානයෙහි පුංචි ආවාසගයක් තනනවා ඒ ආවාසගයට භික්ෂුන් වහන්සේලා වැඩම කරායින් පස්සේ මේ බ්‍රාහ්මණය ආරාධනා කරන භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට පුළුවන් අයුරකින් මම ආවාසගයක් නිර්මාණය කළා ඔබ වහන්සේලාක පිළිගන්න සේක්වා කියලා ආරාධනා කරායින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී දේශනාවක් කරනවා තෝක තෝකං කනේ කනේ එහි බොහෝ තව ගාථා පද තියෙනවා නමුත් සුවිශේෂීම පදේ තමයි තෝක තෝකං කනේ කනේ කියන පදය හැම වෙලාවෙම ටික ටික කියන පදය එහි අර්ථය ගැම්මලා තියෙනවා එහි අර්ථයට අනුකූලව මේ බ්‍රාහ්මණය පින්කම සිදු කරන්නට පටන් ගත්තේ ටික ටික හරියට රන් කරුවෙක් රත්තරන් වල තියෙන මලකඩ අයින් කරන්නේ යම්සේද ඒ වගේ ටික ටික එකපාරම රත්තරන් කැවැල්ලක තියෙන මලකඩ අයින් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔහු පළවෙනි තට්ටුව අයින් කරනවා. ඒ පළවෙනි තට්ටුව අයින් කරායින් පස්සේ තමයි දෙවෙනි තට්ටුව අයින් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ක්‍රමානුකූලව ටික ටික තමයි මේ රත්තරන් කෑල්ලේ තිබෙන මලකඩ ටික ඉවත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ තමයි පින්වත්නි අපිත් හැම දෙයක්ම ටික ටික කරන්න පටන් ගත්තොත් ජීවිතේ සාර්ථකත්වයට පත් වෙනවා. අපි උත්සාහ කරන්නේ කොමක්ද? එකපාරම සරුව සම්පූර්ණ පුජ්‍යලයක් වෙන්නට. ඔබ මේ ලෝකේ උසස්ම තැනට ගිහිල්ලා තිබෙන පුජ්‍යල චරිත දිහා ගවේෂණය කරයින් පස්සේ ඔබට තේරුම් ගන්න පුළුවන් කොමක්ද ඒ චරිත එකපාරම නිර්මාණ වෙච්ච චරිත නොවන බව. ඒ හැම චරිතයක්ම ටික ටික නිර්මාණය වෙච්ච චරිතයක්. පැලයක් වුණත් ටික ටික තමයි ඒ පැලය නිර්මාණය වෙන්නේ. ඒ හින්දා පින්වත්නි දරුවෙක් වගේම වැඩිහිටියන් ඔබත් තේරුම් ගත යුත්තේ කුමක්ද මේ හැමදාකම හැම උදෑසකම ඔබ ධර්මය අහලා වෙන්න පුළුවන්. ඔබ ධර්මය අහලා තේරුම් ගත්තේ නැති වුණොත්ින් එහි ඵලයක් ඔබට නෙලා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා පින්වත්නි ඔබ මේ සුමිහිරි උදෑසනින්ම ඔබ ධර්මය අහනවා. ඔබ ධර්මය අහලා ඒ ධර්මයට අනුකූලව ජීවත් වෙන්න ගත්තොතින් ඔබගේ පැවැත්ම ඕන කෙනෙකුට දැක ගන්න පුළුවන්. තමන්ගාව තිබෙන වැරදි අඩුපාඩුකම් තමන්ගාව තියෙන අසත්පුරුෂ ගති තමන්ගාව තිබෙන නරක සිතුවිලි ටිකෙන් ටික අඩු කරන්න ගත්තොතින් ටික ටික ඉවර කරන්නවා කියලා තමන් තේරුම් කරවතින් තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන් විසින්ම තමන් හැදිලා තියෙනවා කියලා තමන්ට වැටහෙනවා. එහෙම නැතුව පින්වත්නි අපි තේරුම් ගත්තොතින් අපි වටහා ගත්තොතින් නෑ මම මේ දේ එකපාරම කරනවයි කියලා තේරුම් ගත්තොතින් වටහා ගත්තොතින් ඒක කවදාකවත් තමන්ට සිද්ධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. බුද්ධත්වය වුණත් එසේමයි. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් තත්වයට පත් වෙන්නෙත් එසේමයි.
සෝවාන් පුජ්‍යලයෙක් බවට පත්වෙන්නෙත් ඒ වගේම තමයි ඉතාමත්ම ටික ටික තමයි ඒ චරිත නිර්මාණය වෙලා තිබෙන්නේ. පින්වත්නි ගංගාවක් ආරම්භ වෙන්නේ කෙසේද? ඉතාමත්ම කඳු මුදුනකින් ගල් අතරින් මුල් අතරින් ගලා එන පුංචි පුංචි දිය බිඳු වලින් තමයි ඒ ගංගාවේ ආරම්භය සනිටුහන් කරන්නේ. එසේ ආරම්භ වෙච්ච දියපාර ටිකකින් ඇලකට ඇවිදිලා ඇලකින් ගඟකට ඇවිදිලා ගඟකින් මහා සාගරය කරා ගමන් කරන්නේ. එකපාරම ගංගාවක් පටන් ගත්තේ නැහැ. අපිට බ්‍රාහ්මණයෙක් එහෙමත් නැත්නම් සංස්කෘත පඬිවරු අපිට දේශනා කරලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා කුමක්ද ජල බිඳු නිපාතේන. ජල බිඳුවකින් එහෙම නැත්නම් ඉබේ හටගන්නා වූ ජල බිඳුවකින් ගට නැත්නම් කලය පිරෙන්නේ යම්සේද ඒ පුජ්‍යල චරිතයත් එසේමයි, මිනිසුන්ගේ චරිතයත් එසේමයි. ටික ටික තමයි කලය පිරෙනා වගේ පුජ්‍යලයක තුල සිතක් නිර්මාණය වෙන්නේ, එහෙම නැත්නම් හදවතක් සත්පුරුෂ භාවයට පත් වෙන්නේ ටික ටික. එහෙම නැතුව පින්වත්නි අපි හිතාගත්තොතින් අපිට ඕන විදිහකට ජීවත් වෙන්න පුළුවන්, අපිට ඕන වෙලාවකට අපි ප්‍රාර්ථනා කරන තත්වයට පත් වෙන්න පුළුවන්. එහෙම කියලා Taman හිතුමතේට කටයුතු කරන්න ගත්තොතින් ඒ කටයුත්ත කවමදාකවත් නිම කර ගැනීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා පින්වත්නි ඔබ තේරුම් ගන්නට, ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට තෝක තෝකං කනේ කනේ ටික ටිකම කටයුතු කරන්න, ටික ටික උනන්දු වෙන්න කියලා මතක් කරමින් සුමිහිරි උදෑසන මතක් කරනවා. පින්වත් හැම දිනාටම උතුම් තුනුරුවනේ ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.